දිනකනන් සතිගණන් ඉන්දන පෝලිම්වල ඉඳලා එතනින්ම ජීවිතේ අවසන් වන තැනට අද අපේ රටේ මිනිසුන්ගේ ඉරණම පත්වෙලා. අදත් එවැනි අවාසනාවන්ත සිදුවීමක් අපට පානදුර ප්‍රදේශයෙන් වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි ත්‍රිරෝද රථය තුරේ. ඔහු ඉන්දන පොලිමේ සිටියේදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දිනකනන් පෑගණන් ජනතාවට ඉන්දන පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම හේතුවෙන් ජනතාව ප්‍රකෝපකාරී ලෙස හැසිරීමට පටන් අරන් ඉන්දනහල් කිහිපයකම ඊයේ දිනත් නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති වූ බව අපට වාර්තා වුණා. දින හතරකට පසු ඊයේ රාත්‍රී 9ට පමණ බණ්ඩාරගම ඉන්දන පිරුම් හලට පෙට්‍රල් ලීටර 6600ක ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ආලුවම 1:30 වන විට ඉන්ධන ලබා දීම අවසන් කිරීමත් සමග පෝලිම්වල රැඳී සිටි ජනතාව ඉන්ධන ඉල්ලා ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. යුද හමුදා පැමිණ තත්ත්වය පාලනය කිරීමට පීවරගත් අතර යුද හමුදා නිලධාරීන් ඉන්ධන පිරවුම් හලේ කළමනාකරු සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉතිරි වූ ඉන්ධන වලින් රුපියල් දහසක ප්‍රමාණයකට ජනතාවට ඉන්ධන ලබා දීමට කටයුතු කළා. මේ අතර මඩකලපුව බාර්පාරේ පිහිටා ඇති ඉන්ධන පිරවුම් හල අසල ඉන්ධන ඉල්ලා පිරිසක් ඊයේ පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණා. එහිදී නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අතර පොලිසිය පැමිණීමෙන් අනතුරුවයි පිරිස පාලනයට පියවර ගත්තේ. මෙහිදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පුද්ගලින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර මින්නේරිය වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයින්ට ප්‍රවාහන පහසුකම් ලබා දෙමින් එම ප්‍රදේශයේ ජනතාව ජීවත් වනවා. නමුත් අද වන විට පවතින ඉන්ධන අර්බුදයත් සමග සිය ජීවනෝපාය ඇනහිට ඇති බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ. රටට ඩොලර් අවශ්‍ය නම් හබරණ ඉන්ධන පිරවුම් හලට හෝ වහාම ඉන්ධන ලබා දෙන ලෙසයි එම ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. සංචාරකයන්ට මේ පැමිණිල්ල ඔවුන්ගේ ගමන් බිමන් යන්න බෑ මෙල් අරපු දෙන නිසා. රටට ඩොලර් ගේන කෙසේ වෙතත් හබරණින් ගෙනියන ඩොලර් ප්‍රමාණය ප්‍රමාණවත් වෙනවා මේ ආර්ථිකයට. අපි රජයෙන් බල කිරීමකින් ඉල්ලනවා සංචාරකයන්ට මේ හබරණ ප්‍රදේශයට විතරක් නෙමෙයි රට තුළ සැරිසරන්නට මේ තෙල් අරපු දෙයට විසඳුමක් ගේන්න. මොකද එතකොට අපේ රටට ඩොලර් ගලාගෙන එනවා. මේ හොරණ ප්‍රදේශයේ ජනතාව ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටි ආකාරයයි. භූමිතෙල් ලබා ගැනීම සඳහාත් ත්‍රිකුණාමලයේ ජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදු වුණා. මාසයක කාලයකට පසුව හෙම්මාතගම සමූපකාර ඉන්ධන පිරවුම් හලට අද භූමිතෙල් ලැබී තිබුණා. භූමිතෙල් ලබා දීමේදී එම පොම්පය කැඩී යාමත් සමග එහි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. Thank you.
පැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලෙන් භූමිතෙල් ලබා ගැනීමට දින 10ක් පුරා පෝලිම් වලට පැමිණි පරිභෝගිකයින්ට අදත් හිස් අතින්ම ගෙදර යාමට සිදු වුණා. ලාම්තුලා දෙන්නේ නැහැ කිව්වා. දවස් කීයක් මෙහෙම දින කරකින් ආවද? මාණයක්. පාන්දර 4 මාත ගියා. ඔව්. නෑ ඊයේ ගියා නෑ. ඔව්. ඒ දෙයම යනවා එමදාම. ඒ ආයෙට එන්නේ නැති. රට තුල පවතින ඉන්ධන අර්බුදයේ හැමේ සති දෙකකට පසු ගමනාගමනයේ සම්පූර්ණයෙන්ම ඇන හිටීමේ අවධානමක් පවතින බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ. බරපතල කතන්දරයක් මේක. විශේෂයෙන්ම මේ සති දෙකේ කතන්දරය කියන්නේ තියෙන ඩීසල් ටික අර පරිස්සමෙන් කටයුතු කරන සති දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට එහා තාම සිහිනයක් වෙලා තියෙනවා. අර අපේ අර ලිට්‍රෝ ගෑස් එකේ සභාපතිතුමා කිව්වාගේ මං හිතන්නේ කංජ තෙල් නීතික සංස්ථාවටත් වෙලා තියෙන්නේ මූද දියා බලාගෙන ඉන්න තමයි වෙන්නේ. මොකද අපිටත් මූද දියා බලාගෙන තමයි ඉන්නේ වෙන්නේ. කවදද ඩීසල් නැවක් එන්නේ? කවදද පෙට්‍රල් නැවක් එන්නේ කියලා ජනතාවට මූද දියා බලාගෙන වෙරළට ගිහිල්ලා ඉන්න වෙලා වෙනවා. මේක තමයි කතන්දරය. ඉන්දියා නයෝජනා ක්‍රමයේ යටතේ මෙරටට ලැබෙන අවසන් ඉන්ධන නෞකාව අද දිවයිනට ළඟා වීමට නියමිතයි. එහි ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් අඩංගු බවයි බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. පෙට්‍රල් නෞකාවක්ද ඇනවුම් කර තිබෙනවා. එම නෞකාව මෙරටට ළඟා වීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි බලශක්ති අමාත්‍යාංශයේ සඳහන් කළේ. අද දිනේදී ඉන්ධන නිකුත් කරන පිරවුම් මල් පිළිබඳව තොරතුරු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවිය වන www.sibetco.gov.lk යන වෙබ් අඩවිය ලබා ගත හැකි. මේ අතර ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් අද දිනේදීත් බෙදා හරින්නේ නැති බවයි ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ. ගාල්ල ප්‍රදේශයට දින 11ක් කියත් තවමත් ගෑස් ලැබී නැහැ. නමුත් ජනතාව අදත් ගෑස් ලැබෙන බලාපොරොත්තුවෙන් පෝලිම් වල. රෝහල්වලට අදානගාරවලට දීලා අපිට දෙනවයි කියන එකෙන් ඉතින් කිසිම පළක් නැහැ. අපිත් මේ කීයක් හරි හම්බ කරගන්න තමයි මේ වෙලාවේ බලාපොරොත්තුෙන් ඉන්නේ. දරුවෝ ඉස්කෝලේ යවන්න ඉතිරියක් නැහැ. කිරිවලට කන්නේ ඉතිරියක් නැහැ. දැයින දුකසේ තමයි අවුවට වෙල්ල වැස්සට තෙමිදෙමි මේ බලාගෙන ඉන්නේ කොයි වෙලාවේ මේක ගන්දෝ කියලා. රට තුල පවතින ඉන්ධන අර්බුදයේ හැමියේ විදුලි සැපයීමටත් බාධා එල්ල වී අවසන්. අදත් පැය 2 විනාඩි 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බවයි මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ. මේ අතර නොරොච්චෝලේ තාප බලාගාරයේ මෙගාවොට් 300ක ධාරිතාවයක් අනිත්‍යා සිට ජාතික පද්ධතියට අහිමි වනවා. ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා එහි දෙවන ජනන යන්ත්‍රය අක්‍රිය කිරීම හේතුවෙන් මෙම නඩත්තු කටයුත්ත සඳහා මාස 2ක පමණ කාල සීමාවක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.